හයි මගේ යාළුවනේ ඉතින් ඔයාලට කොහමද ඔයාලා සතුටින් ඉන්නව නේද ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න මම තව වීඩියෝ එකක් අරන් ආවා මම මේ කොහෙද යන්නේ මම මේ යන්නේ මගේ හොඳම යාළුව බලන්න රුචි එයා අවුරුද්දකට රට ගිහිල්ලා ආවේ ඉතින් දැන් දවස් දෙකක් විතර වෙනවා ඇවිල්ලා එයාව බලන්න මං තවත් යාළුවෙක් එක්ක තමයි යන්නේ ඉතින් ඒ යාළුවා එනකන් මං කාගින්ස් එකට ගියා රුචීට මොන හරි අරගෙන යන්න. මේ ඉන්නේ මගේ අනිත් යාළුවා. මෙයාගේ නම ඔෂාදි. මෙයා මං එක වසරින් ඉඳන්ම හඳුනනවා. මගෙත් එක්ක එක පන්තියෙමයි හිටියේ. ඉතින් දැන් මෙයාත් එක්ක රුචීට මොනවද ගන්න කියලා කාගිරිසක වටේම කැරකුණා මං හිතන්නේ වඩ පහක් හයක්ම කැරකුණා ඊට පස්සේ අන්තිමට අපි එයාට චොක්ලට් කුකීස් එකකුයි අපි කට්ටියට ගෙදර ගිහිල්ලා එයාලා ගෙදර ගිහිල්ලා කන්න රෝල්ස් වගේකුයි අරගත්තා ඔන්න ළමයි අපි බඩු ගත්තා පටවුවක් තියෙන්නේ දැන් මේ අපි ඒ පිස්සු හොන්තුගේ ගෙදර යනවා මොඩ තරන් යන ළමයි ඔව්වයි ඒ බ්ලොග් වල මේ ඔයා පෙන්නන්න වැඩියෙන් ටිකක් කතා බහ කරන්න අර ටිකක් ඇඩ්වයිස් දෙන්න අර ඕ හරි ඇඩ්වයිස් මේ අපි පාරේ යන ගමන් බුදු ඇඩ්වයිස් එකක් තියෙන මට ඔයාලට මොන ඇඩ්වයිස් දෙනේද බලන්නකෝ ඉතින් ඔන්න දැන් මේ ටික ටික රුචීලගේ ගේ ගාවට ලං වෙනවා බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට වීඩියෝ එක බලන්න හැමෝම ඉවර වෙනකම්ම මේ තියෙන්නේ රුචීගේ ගෙදර දැන් ඔන්න අපි රුචීගේ ගෙදරට යනවා රුචී ගෙදරට ගියාට අපි බෙල් එක ගැහුවා බෙල් එක ගැහුවට අපි හිතුවේ අපි හිතාගෙන හිටපු විදිහට සර්ප්‍රයිස් එක ඇත්තටම කරන්න හම්බුන්නේ නැහැ අපි රුචීට කියන්න නැතුව තමයි ගියේ අපි යාට සර්ප්‍රයිස් එකක් දෙනවා කියලා හිතාගෙන ගියේ හැබැයි රුචීට සනීප නැහැ කිව්වා උන වගේ කිව්වා ඒ නිසා රුචී මිදිලු එයාලගේ පුංචි තමයි ඇවිල්ලා ගේට් එක ඇරී ඉතින් අපි පුංචි ඇවිල්ලා ඉන්නවා කියලා කියලා ඊට පස්සේ යාළගේ ගේ තියෙන්නේ උඩ තට්ටුවේ අපි ගියා එයා බලන්න බලන්න තමයි ඉදින ඇරෝන් කමනේ මේ ඉන්නේ මගේ යාළුවා රුචිරා නිසංසල කෝටුගේ තයියා වගේ වෙලා තා කෙට්ටු වෙලාද කොහෙද රට ගියාට පස්සේ ඔන්න ඉතනින් පස්සේ අපේ ජෝගි ටික ඔයාලා බලන්න මං කියවන එක අහන් ඉන්න බෑනේ Thank you.
ඒක යනකොට තුන්ට විතර ඇති. රුචීට උණ කියලා කිව්වා අපි දෙන්න යන්න නොගින් ඉන්නත් හදලා ආයේ කමක් නැහැ උණු හේ හම් කියලා තමයි. ඔය ගියේ. ඉතින් අපිත් එක්ක අපි ගිහිලා එක්ක ආගිය තොරතුරු කතා කර කර හිටියා. මෙයා හතර මාරට බෙහෙත් ගන්න කියලා එයාගේ බාප්පත් එක්ක ගිහින් ආවා. අපේ ඕෂාදි මගේ ෆෝන් එක අරගෙන එළමෙට ඉන්න දෙන්නෙම නැහැ. අනේ මෙහි බලන්න අරහි බලන්න ගගා ඉන්න දෙන්නෙම නැහැ කෙල්ලට. බලන්නකෝ. ඊට පස්සේ අපි අර මොන හරි කන්න ඕනි කියලා හිතුණා. එයාලා ගෙදර පාන් වගේත් තිබ්බ. ඒ ටිකත් ඕෂාදි මොනවද මොනවද කරලා රෝල්ස් ටිකත් බදලා ගත්තා. ඔන්න බලන්නකෝ ඉතින්. කුසිය මගේ වැඩේ ඉවරයි. ඉතින් අපේ එයරුචිගේ කාමරේට ඉතින් ඕඩි අරන් ගිහිල්ලා කෑවා. කියව කියව කෑවා. අර ඕෂාදි නටන පිස්සුව. එයානම් හරිම විහිළුවේ. පට්ට එයානම්. රුචි අද වැඩිය එහෙන මෙහෙට විකාර කරේ නෑ. මොකද එයාට සනීපනේනේ. ඉන්න අද පැත්තකට වෙලා ඌස් පැටිය වගේ හිටියා. ඉතින් අපි ගිහිල්ලා එළමගේ මං හිතන්නේ අපි ගිහිල්ලා ලෙඩේ වැඩි කරා. අපි ලෙඩේ ඔන්න පවුනේ පැත්තකට වෙලා ඉන්නේ කියලා ගියේ. අන්තිමට අපි ගිහිල්ලා ලෙඩේ වැඩි කරලා ආවා. ඉතින් අපි ෆොටෝස් ගත්ත දෙක තුනක් වෙන්ද වර්ගයේ ගොඩක් ගත්තේ නෑ. රුචීටත් සනීප නෑනේ. දැන් රෑ 7යි වෙලාව. ඉතින් අපි ගෙදර යන්නත් එපැයි. ඉතින් මේ මායි ඕෂාදි එළියට බෑලා ගෙදර යන්න තමයි ගෙදර යන ගමන් ඉන්නේ. ඉතින් මම පාරට ගිහිල්ලා ත්‍රිවිල් එකකට අත දාලා නැග්ගා. එච්චර ලොකු දුරක් නැහැ අපේ ගෙවලට වල්පොල නගින්දා. ඉතින් මම මේ ගෙදර යනවා. ඉතින් අතට මගේ බ්ලොග් එක ඉවරයි. මගේ බ්ලොග් එක බලවන තැන්ක් යූ හැමෝටම. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. ආයේ මේ වගේ බ්ලොග් එකකින් හම්බ වෙමු. බයි.